මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු පිලිප් ගුණවර්ධනගේ 51 වන ගුණසැඹරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්තුණා. ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිලිප් ගුණවර්ධන පදනමේ සමාජිකයින් මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී පිලිප් ගුණවර්ධනගේ ජීවන ගමන අලලා සැකසූ කෙටි චිත්‍රපටයක් සහ පිලිප් ගුණවර්ධන වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක්ද එළි දැක්වීම සිදු කෙරුණා. මෙතර කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. 2020 සහ 2021 යන වර්ෂවල දක්ෂතා දැක්වූ සිසු දරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණා. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සුපසන් ආනන්දීය චරිතයකට ජීවිතයේ එක්වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය හිටපු කතානායක කරු ජයසූරිය වෙත පිරිනැමීම සිදු කෙරුණා. ඒ ජාතික ආගමික සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික යන සියලු අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් චරිතයක් ලෙස ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවි කටයුතු කිරීම වෙනුවෙනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.